දැන් මේ කාගේ කවුද කින්දමන්ද කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. එහෙම නැතුව පන්තියට ඇතුළත් කරගන්න බෑනේ. නන්නාඳුන ළමයි කවුද මේ? ආගෙද කියන්නේ දන්නේ නැද්ද? දන්න. ගොරකගා. දන්නේ නැති හින්දානේ කියන්නේ කවුද කවුද? ගොරකගා ගාව අතන ගොරකගා. ඔව් ගොරකගා ළඟ කවුද? එතන ගෙදර සුමනාවති. ගොරකගා ළඟ සුමනාවති කිව්වේ අර යකා ගහපු සුමනාවති. එක යකේ කිය. ඔය සුමනට ගැහුවේ. ඈ? ඈ? සුමන? ආ සුමනට දැන් මේ නේද පෙරේතෝ ගහනවා පොලිමේ. මේ නගර කුම්බාණ්ඩේ ගාලා තොයිලෙකුත් කරේ. දැන් කවුද? සුමනගේ කවුරු හරි. සුමනගේ කවුද? මම කොහෙද සුමනගේ? සුමනගේ එහා පැත්තේ. ආ. එහා පැත්තේ. ආ. එහා පැත්තේ කියන්නේ කරුණාවතිලා කියලා නේද? ආ. මේ අර අර මේ 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 අයියා කෙනෙක් හිටියා නේද? අයියා කෙනෙක්. ෆොටෝ ගහනයි. මගුල් ෆොටෝ ගහනයි. ආ ඔව් අයියා. ඔව්. කරදරයක් වුණා. ඈ? කරදරයක් වුණා. අයියට? ස්පිරිටල්. මොකද්ද කරදරේ? එයා මඩු මගුල් ෆොටෝ ගහන්න. ඒ ෆොටෝ හරියට දීලා නැද්ද වෙලාවට දෙනවා මිනිහා වෙලාවට දෙනවා එහෙනම් මොකද අර මගුල් ගෙදර ගිහිල්ලා අර thank you card එක දෙන්න එපැයි ඔව් අර මගුල් ෆොටෝ එකේ ෆොටෝ ටික ගහලා ඒක ටික print කරගෙන tag ගාලා එන්න ගියා හොඳ ෆොටෝ ටික අරගෙන print කරගෙන බස් එක යනකම තොර තොර ආවා එනකොට එකපාරට break ගැව්වා පස්සේ බස් කාර්ය break ගහපු ගමන් ෆොටෝ ටික බස් එක පුරාම විසිරලා ගියා ආ ඉතින් ඊට පස්සේ ඉතින් මිනිහා කැමරාවත් කරෙල්ලගෙන ෆොටෝ මෙහෙම 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 අවුල ගත්තා බැලින්නම් අර ජම්පින් සීට් එකේ ගෑනුලා මේ වාඩුලා මේව කරගෙන කකුල් දෙක ගත්තේ ෆොටෝ එක ආ කකුල් දෙක ගත්තේ ෆොටෝ එක ඕනම කරන්න ෆොටෝ එක ඕනම කරන්න ෆොටෝ එක ඕනම කරන්න ෆොටෝ එක පස්සේ ඒක ගත්තේ නේ ගන්න එපා ඒක ඕනේ නේ පස්සේ පස්සේ ඉතින් නංගි පොඩ්ඩක් කකුල් දෙක බලව කරන්න කියලා කිව්වා මෙයා කෙල්ල ඇව්වා මොකටද කියලා ෆොටෝ එකක් ගන්න කිව්වා බස් එකේ මෙව මූට ගැව්වා ගහන්න නැතියක් ඔය ටික කකුල් දෙක බලව ගන්න කියලා ගෑනු ළමයට කිව්වම ෆොටෝ එකක් ගන්න කියලා. ගාන නෑ මරන බස් එකේ මිනිස්සු ඇත්තනේ. කතාව. තව අයියා කෙනෙක් හිටියා නේද අර මේ මේ එයා ඉතින් නැග්ග ගමන්ම තමයි. ඈ නැග්ග උඩ. උඩ කියන්නේ පිටරටද? නෑ නෑ උඩ බලන්නේ. ඒ කියන්නේ නැග්ග කියන්නේ? නැග්ගපු ගමන් ඉන්නේ නගිනව බයිනව නගිනව බයිනව. බයිනව නගිනව. අයියට? අයිය නෑ පලංචියේ. ඈ පලංචියේ. ආ පලංචිය නගිනව බලන්න. නගිනව බයිනව. ඒ මොකද මේ පලංචියද? ඇයි ආ පේන්ටින්ග් නේ කරන්නේ? පේන්ටින්ග් කරන්නේ. පේන්ටි. ඒ කියන්නේ ඇයි නගිනව බහිනව කියන්නේ? ඇයිල්ලුම වැඩි නිපලක් පේන්ට් වලින්නේ පේන්ට් කරන්නේ. ආ ඒකෙන්ද යා පලංචියමයි. බෑ පලංචියමයි. ඌ පවුලත් අරන් ගිහලා පලංචිය. ඌ පවුල් කරනවා පලංචිය. හරි. ඔව් ළමයි. ඒ අවුරුදු කාලේ නිපලක් තීන්ත වලට සෑහෙන තැනක් තියෙනවා. ඒක තමයි ඒක තමයි. හරි දැන් මෙහෙමයි. දැන් මගේ පන්තියට ගන්නව නම් පොඩ්ඩක් බුද්ධි පරීක්ෂණයක් කරලා තමයි ළමයෙක්ව ගන්න පොඩි සාමාන්‍ය දැනීම කොහොමද කියලා බලන්න ඕනේ. හරිද? අපි ඉක්මනින් කරමු. මම දැන් මෙහෙමයි. සාමාන්‍ය විදිහට නෙමෙයි මම උගන්වන්නේ. ඔව්. මගේ ඉගෙනීමේ ක්‍රමේ පොඩ්ඩක් වෙනසක් තියෙනවා. හරි. මාත් එහෙමයි. සාමාන්‍ය විදිහට නෙමෙයි මාත් ඉගෙන ගන්නේ. නෑ නෑ උඹ සාමාන්‍ය විදිහට ඉගෙන ගනි මම උගන්වන විදියට. ආහ. මට උගන්වන්න එන්න එපා. හරි මං කරා. හරි දැන් මේක අහගන්න. දැන් හොඳට අහගෙන මේ කතාවක් අනුසාරයෙන් තමයි මේ ගණන් පාඩමක් කරන්නේ. හරි හරි. ගණිතය තමයි වැදගත් වෙන්නේ. මගේ ළඟ ඉන්නවා හාව් පස් දෙනෙක්. වල්හාවද රටහාව. දැන් මං කියුවානේ මෙතන සංඛ්‍යාවයි වැදගත් වෙන්නේ කියලා. ඒක නිසා මේ වර්ග වැඩක් නැහැ. ඔක්කොම හරි. මගේ ළඟ ඉන්නවා හාව් පස් දෙනෙක්. කන්දික මෙහෙම දිනු. මං දැන් කියුවානේ වර්ග වැඩක් නැහැ කියලා. මගේ ළඟ ඔක්කොම ඉන්නවා හාව් පස් දෙනෙක්. හරිද? හාව් පස් දෙනෙක් මගේ ළඟ ඉන්නවා. අර මුඩ වගේ තියෙන මේ මේ. මොකද? නැට්ට තියෙන මුඩ වගේ මේ තියෙනවා. ආ වගේ ඉතින් මුඩ තියෙනවනේ කොහොමද ඉතින් මුඩ නැති වුන් ඉන්නේ නේ මුඩ තියෙනව කොහොමද මොකද බලන්නේ මම බැලුවේ නිකන් මොකද බැලුවේ නෙරලා පේනවද කියලා බැලුවේ මම කිව්වේ ළමයෝ හාවන්නේ ආවගේ හාවගේ දැන් හරියට අහගන්න හරි මගේ ළඟ හාව පස් දෙනෙක් ඉන්නවා මම දෙන්නෙක් තියාගෙන ඉතුරු ටික ඔය ළමයට දෙනවා ඇයි මට දෙන්නේ ඇයි පාක් හදන්න අමාරුයි යකොට පහකට කන්න දෙන්නේ බැරි නම් මොන මගුලකට පහක් ගත්තේ අපිට මේ තියෙන වැඩත් එක එකකදී හාව හදාගෙන ඉන්න බුල මේ 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 මම මේ ගණිතේ පාඩමක් කරන්නේ ළමයෝ මේ ඉගෙන ගන්න ඇවිල්ලා එක එකගේ හාවන්ට ගන්න දෙන්න තියෙන දේ තේරුම් ගන්න මම මේ කතාවක් කියන්නේ මේ ගණිතේ පාඩම මම කියන්නේ සංඛ්‍යාවයි වැදගත් වෙන්නේ කියලා මගේ ළඟ හාව පස් දෙනෙක් ඉන්නවා මම දෙන්නේ තියාගෙන ඉතුරු ටික පුතා ඔය ළමයට දෙනවා දැන් ඔය ළමයා හොඳට හිතලා බලලා කියන්න දැන් ඔය ළමයා ළඟ හාව කීයද පහක් හිටියා මම දෙන්නේ තියාගත්තා. ඊතුළු ටික තමයි ඔයලා මට දුන්නේ. දැන් කියන්නේ හාව කීයද කියලා ඔයලා මම. පස් දෙනයි. වැරදි. හරියට අහගන්න. මගේ ළඟ හාව පස් දෙනෙක් හිටියා. මම දෙන්නේ තියාගත්තා. ඊතුළු ටික තමයි ඔයලා මට දෙන්නේ. දැන් ඔයලා මට ළඟ හාව කීයද? පස් දෙනයි. වැරදි.
පස් දෙනා වෙන්නේ කොහොමද? හරි මේ මේ ඇඟිලි බලන්න. මේ ඇඟිලි පහ හාව් පහක් කියලා හිතන්න මේ ඇඟිලි පහ. මේ ඇඟිලි පහ හාව් පහ. හාව් පහක් කියලා හිතන්න මේ ලේසි කරනවා. හාව් පහක් කියලා හිතන්න. මේ මුද්ද දාලා ඉන්නේ බැඳපු හාවෙද? මේක හරියට දැනගන්න ඕන ඔක ගෑනිත් එකව. හාව වගේ නෙමෙයි හා ගෑනිත් එක ඉන්නවා කිය. අම් මාස තුනෙන් තුනට ගහනවා පැටව්. මේ 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 අනවශ්‍ය කතා කියවන්න එපා. මම දැන් ගණන් පාඩමන්නේ කරන්නේ. මේ මුද්ද බැඳලා දාලා ඉන්නේ හාව බැඳලා හින්දා නෙමෙයිනේ. මම බැඳලා හින්දා. ආ හරකෙක්. ඈ? ඈ? මොකද කිව්වේ? නෑ හරක බැඳලා දාවේ කියලා කලව. පේනවනේ පේනවනේ දැන් කාලේ හැදෙන ළමයි. ගුරුවරුන්ට කතා කරන්නවත් දන්නේ නෑ. කොහොමද ඉතින් මේගල්ලන්ට උගන්වන්නේ? ගුරුවරයාට වැඩි හිටියට සලකන්න කතා කරන්න ගරු කරන්න දන්නේ නෑ. සලකන්න ගරු කරන්න නෙමෙයි අඩු ගානේ වැඩි හිටියා කියන එකේ තේරුමවත් මේ ළමයි දන්නේ නෑ දැන් හැදෙන්නේ. ආ ඒක දන්නවා. වැඩි හිටියා කියන එකේ තේරුම? ඔව් ඒක දන්නවා. මොකද්ද වැඩි හිටියා කියන එකේ තේරුම? වැඩි හිටියානේ. ඔව්. වැඩි හිටියා. ඔව් කියනවා ඉතින් තේරුම මොකක්ද? වැඩි හිටියා කියන්නේ හිටියා වැඩි කියන්නේ. දැන් යන්න කාලේ ආවේ.